ශ්‍රීලංකාවේ කෘෂි කර්මාන්තය සුරකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුයේ නියෝජිතින් මහානායක ස්වාමින් වහන්සේ බැහැතුඩු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා වූ නිර්දේශ සහිත යෝජනාවලියක් මෙම නියෝජිතින් මහානායක ස්වාමින් වහන්සේට බාර දුන්නා. තුන්වෙනි කන්නේකුත් නැති කරගන්න බැහැ අපිට. ඒතර ඒ හින්දා ඒ සම්බන්ධව කටයුතු කිරීමේ අභිලාෂයෙන් අභිප්‍රායෙන් තමයි අපි මේ යෝජනාවලිය සකස් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනාටම ජනාධිපතිතුමාටත් මේ ලියවිල්ල යොමු කරේ. අපිට දැනට යහපත් ප්‍රතිචාර ලැබීම පවතිනවා. හැබැයි ප්‍රතිචාර ලැබීම තුළින් පමණක් මේ කටයුත්ත මහකොළ මත පිටවන්නට බෑ. එතනින් එහාට මේක ක්‍රියාත්මක වෙන විදිය සැලසීමක් අවශ්‍ය වෙනවා මහානායක ස්වාමීන් වහන්සේ. අපි ඔබ වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ තමයි මේකේ තියෙන හරය ඔබ වහන්සේලාත් අවබෝධ කරගෙන අපි කැමති ඔබ වහන්සේලාට මූලිකත්වයේ ගන්නට පුළුවන් නම් අපි මෙම නියෝජිත පිරිස මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ මෙන්ම මල්වතු පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල ස්වාමින් වහන්සේද බැහැදක යෝජනාවලිය ඉදිරිපත් කළා. විද්‍යාත්මක දත්ත මත පදනම් වූ කෘෂිකාර්මික රටාවකට යොමු වෙන්න ඒ ආධාර උපකාරය දෙන්න. ඒක මට හොඳටම විශ්වාසයි. දැන් උනත් දේශපාලනික වශයෙන් උනත් ඒක ලැබෙමින් පවතින බව අපිට පේන්න තියෙනවා. එය සන්තෝෂයට කාරණයක්. අපිට ඇති වෙන්න පුළුවන් අර්බුදයේ විශාලයි. අපි නැවතත් කියන්නේ මේ ඇති වෙන්න පුළුවන් අර්බුදයෙන් ගොඩේන්ට දැන් ඉඳන් උත්සාහ කරමු. ඒක ඊයේ පෙරේද ගන්න තිබ තීරණයක්. නමුත් තීරණයක් අරන් නැත්නම් හරියාකාරව අද ඉඳන් ඒ තීරණය ක්‍රියාත්මක කරමු. ගෙවත්ත තුළ අප කැමති දේ වගා කරමු. අපි ආහාරයට ගන්න කැමති දේ දැන් ඉඳන්වත් වගා කරන්න පටන් ගමු. විශේෂයෙන්ම කෙටි කාලීනව අස්වැන්නක් දෙන භෝග. අපි සුළු වශයෙන් අපි හැම දිනාටම කැපවීම කරන්න වේ. තරහ ගන්න වෙනවා, බනින්න වෙනවා. වෙන කෙනෙක් විසින් මේ අර්බුදය ඇති කළේ තනි පුද්ගලයෙක් හෝ පුද්ගල කාණ්ඩයක් විසින් ගත තීරණයකින් හැම දිනාටම වෙච්ච බලපෑම මගහරවන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇයි අපි මොන වරදක් කළාටද? ඇයි අපි මේකට කැපකිරීම කරන්න කියන එක ගැන. නමුත් වටහා ගන්න ඕන කරන දේ සියලු දෙනාම එකමුතුව වැඩ කරේ නැත්නම් මේ බලපෑම අපි සියලු දෙනාටම. අපි සියලු දෙනාම ගොඩ එන්න ඕනේ.